නත් බුදුරජාණන් වහන්සේ අපට හිත ගැන ඉතාම පැහැදිලි පණිවිඩයක් මතු කලා මේ හිත වැඩ කරන්නේ කොහොමද හිත ක්‍රියාත්මක වෙන්නේ කොහොමද මේ හිතට කොහොම දාහාර ලැබෙන්නේ මේ හිතිං ලෝකයත් එක් එකතුවෙන්නේොහ හිතංම නිදහස් වෙලා විමුක්තියට පත්වෙන්නේ කොහොම කියලා බොහෝම ලස්සන ධරම කතාවක් බුදුරජාණන්සේ අපට අනු දැන වදාලා ඒ ප්‍රායෝගිකව මේ ජීවිතය තුළදී ප්‍රතිඵල ලැබෙන එකක්. මරණින් එහා පැත්ති නෙමෙයි මේ ජීවිතය තුළදීම අවබෝධය කරා පුද්ගලයාට එකතුවෙන්න පුළුවන්. එතුට අවබෝධය කරා එකතු වෙන කෙනෙකුට එකම විධේකාරණයක් නෙමේ එකඒක් කනාට තරුම් යන විදික්‍රම තියෙනවා ඒත් තේරුම් යන විදික්‍රමවලට අනුව තමන්ට අවබෝධයත් එක එකතු වෙන්න පුළුවන්. එකනික්කම ක්‍රමයකට හැමෝටම අවබෝධය වෙනවා නිමේ. එකක ක්‍රමේට අවබෝධය කරා යන්නේ. ඒ ක්‍රමවලට අවබෝධයට ගාම අවබෝධයට ගියාට අවබෝධයේදී අපි එකම තැනකද වුණ ගැහෙනෝ එකතම විශේෂමදී එකම තැනකද අපි නැත එකතු වෙනවා මුණ ගැහෙනෝ පහත් වෙන්නේ කියලා. පසේ හාමුදුරුව රහතන් වහන්සේ නමක් ළඟට ගිහින් ඇහුවා ස්වාමීනී මේ මටත් වුවමනාව තියෙනවා නිකෙලෙස් වෙන්න ලෝකෙක් කොහොම ද නිෙලෙස් වෙන්න කියලා එතුර ඒ වාමීන්සේ මතක් කලා බොහොම ලස්සන කාරණය උුණහසකව මනං අවබෝධය කරා ගිය ආයුෂ්මතුන් වහන්ස මම මේ ස්කන්දයන්ගේ උදය බෑ තමයි ම බැලුවයි මං අවබෝධය කරයන්ට මට උදවනේ එක තමයි. තු මෙහාම්දුරගිහින් කල්පනා කළ බැලෝ නෑ ඕකම මේ ඕක හරිම එකද දන්න න තවත් හාමුදුරෝකෙනකින් ගිහින් කෝකටත් අහන්න ඕන කියලා ගිහින් තවත් ස්මිනාස නමගින් හ ඔබහන්සේ කොහොම අවබෝධය කරාගේ එත රුණාහන්සේකවා මම පංචස්කන්දේ උදේ වැැනම ම නම් ැලුවයි ම නාමරූප ධර්මයන්ගේ හට ගැනීම නිරුද්ධවීමයි මම් බැලූ. තුර හාමුදුරුත් තවත් කතාවක් කිවා දැන් කතා දෙකයි. ති අරහාමුදුරුවන්ට මේක කොයි කතාවද ඇත්ත කියලා හරි ගැටලුවා. එනිසා මෙහාරුත් තවවත් ළඟඩි ගිය රහත අසල ගොඩාක් වැඩ හිටිය නිකාලේ තවත් වාමිනාස ළමක් ළඟටඩ ගිහින් ඇහවා මේ ඔබ වහන්සේ අවබෝධය කරාග කොහොමද කියල්. තුර ඒ හාමුදුරුව කිව්වා මම අවබෝධය කරාගේ හේතුන් නිසා හටගත්ත යමක් ඇද්ද ඒවා හේතු වෙනස්වීමෙන් වෙනස් වී යනවා කියනෙ එක පදනම් කරගෙන ම අනිත්‍යය දු අනාාත්ම මේ තමයි බැලූයි. දැම් මේ රහතන් වහන්සේලා තුන්නම කතා තුනක් කිවේ. තවත් හාන්ුරු කෙනෙක් ළඟරි ගිය ඒහන්දුුරු ළඟටරිගියම බහන්සිොහොමද අවබෝධය කරාග. මමි චතුුණ අනිසත්වය වීමසුවී කියනවා. ඔය විදියට ස්වාමිනන්සෙල පස් නමක් ළඟට විතර ගිහින්, අවසානයේ මේ හාමුදුරන්ට මේක කොයි කතාවද ඇත්තකතාවගෙන හිතාගන්න බැමක එකම නිවනකට එකක විදික්‍රම තියෙන්ට විදිහක් නෑ කියල හාන්දුරුව හිතුව. අපිටත් උනත් හෙම හිතෙනවා. ටස් මේ හාදුරුව කෙලීම ගියා බුදුරජාණාසලඟට. උනාහසළඟටගින් ඇහවා. මං මේ අවබෝධයට පත්වෙන්ට පෙම් කරන කෙනෙක් අවබෝධය ගැන මට හරි උනන්දුවක් කැමැත්තක් තියෙනවා. එක මට හරි ආසයි අවබෝධයට යන්නම කොහොමද අවබෝධය කර යන්න කියලා මට හරියටම තේරෙන් නෑ. ඒ තේරෙන් නැතිකමට මම මේ එක අවබෝධයට පත්වනා කියන හාමුදුරු කීපනමක් ළඟට ගියා. උන්හන්සලා ළඟට ගිහින් ම උුණාන්සලකින් ඇහුව අවබෝධය කර කොහොමද ගිය කියලා එතුර උන්හන්සේලා එකක හාන්දුරුරු එකඒ එක කදා කිවවා. දැ මට ස්වාමිනිණී ප්‍රශ්නයක්ත්තිය නොම එක කොයි කතාවද ඇත්ත. කතාවද හරි කතාව කියලා මට හරි ගැටලුවක් තියෙනවා ඇතුර බුදුරජාන්සේ මතක් කළ ලස්සන උපමාව නාංසිකවා මේ භික්‍ෂුව කෑලගහක් තියෙනවා ඒ කෑලගහා දැකල නැති මිනිහෙක් යා කෑලගහක් කවදාවක් දැක නෑ කෑලගහ දැකලා නැති මිනිහෙක් ගිහින් අහනවලු කෑලගහ දැකපු අයගෙන් කොහොමද කෑලගහේ හැඩේ මට කියන්න කෑලගහ මොනවාගේද කියලා රයා කියන ඔලු කෑලගහ එකහා එකනක් කියෙනවලු කෑලගහ කියන්නේ රතුපාටයි කෑලගහා මස්ස දැල්ලක් වගේ බැලුවවාම තු මේ අිතු රතුපාටයි මස්ස දැල්ලක් වගේ මෙහෙම හිතාගනයඔක පොඩත් තවත් විස්ත රඇතු කාග හරි යහන්්ඩෝන කියලගහි තවත් කෙනගින් ඇවලු මේ මම කෑලගහ ගැන දන්නේ නෑ මට පුළුවන්ද කෑලගහ ගැනව කියලා දෙන්න අපයි පුළුවන්මන් කියන්න කිවලු හොම කෑගහ කෑලගහ කියන්නේ ම සම්පූර්ණම කළුපාටයි පිච්චිච්ච කනුවක් වගේකිවලු. කතා දෙකයින කෑලගහගෙන් නෑ මේක වඩ බෑන බලවිනි කනට ර දුනත් දන්නත් නෑනේ දෙවැනි කෙනකි අනි පැතර කතා සම්පූ නක්කන රතු පාටයි මස දල්ලක් කිකව අනිත් කෙන කියනවා කලුපාටයි පිච්චිච කනුවක් වගේ මේකනම් ෙන්න්න බෑ කාගින් හරි අයද හන් ඕන ෑලගහ දැක පරන ිනි කඉඩ පුලුවන් කියලා. ගහ දැකලා තියන පරණ මනස්සෙක් ළඟටගින් ඇවලු මේ කෑල ගහ මොනවගේීතකමට හරියටම කියන්න පුළ කෑල ගහ කියන්නේ පුතා ලොකූ ගන පත්‍රතියන මහ රූස ගහක් කිව්වල් කතාත්තුනයිකෝ එක දන්න ඇත්තම කතා කියලා ආයත් කල්පනා කරලා බල්ල බල තවත් කෙනෙක් ළඟරියල් ග ඇවුල්ම කෑල ගහ මොනවගේීද කියල් එතකොට යා කිව්වලු කෑල ගහ කියන්නේ හරියට පොතු ගැලවී ගැලව යන මහ විශාල හෙවන තියෙන ගහ ය විදිර කතා කීපයක් කිව්වලු. බුදුරජාණන්සවයි කතා ටිකොක්කොම කියල කියනවා පින්වත් භික්‍ෂුව ඔය කතා ඔක්කොම හරි කියනෝ කෑලගහට ඔයා දිී ටිකොක්කොම තිය නොලු. කාලෙකට කෑලගා රතුපාටයිලු කෑලගහ මෝරගෙන එන කාලට. කාලෙකට කෑලගහ නිකන් කල්ු පාට වෙන නවලු අතුත් එක්ක. තව කාලෙකට කෑලගහි පොතු ගැල ගැලව නොු ය මහනිියි කෑලගහ ඒ කෙනා දැකපු විදිියෝ කියලා තියෙන් ඒකක්වත් ඒක වැරදිී කියල කියන්න පුළුවන්කමක් නෑ ඔක්කෝම ඇත්තක් තියෙන කතා. අන්නඒ වගේ මේ එකඒන අවබෝධය කරා යන විදිවෙනයි හැබැයි ඔක්කෝම අවබෝධයට පත්වෙන්නේ එකම තැනකින් හේතුව තමයි මුන්න ක්‍රමයට අවබෝධය කරා ගියත් ස්කන්දයන් පිළිබඳර අනිත්‍ය වසියං දුක්වසියන් නාම රූපධර්මය හරිකමක් නෑ අනිත්‍යය දුක්කා අනාත්ම වසින් විමසීමෙන් තමයි යවබෝධය කර අන්නති. ස්කන්ද වුනත් නාමරූපධර්ම වුනත් හේතුූ නිසා හට ගත්ත ධර්ම වනත් අනිත්‍යය දුක්ක අනාත්ම වසින් බැලිීමේ හරර මේ වගේ. මොනෝහරි මක් නැත මට තේරෙන කොටසක් ඒවිදිට බැලීමෙන්ටතම අවබෝධය කරයි අන්න තියෙන්නේ එක හරියට මේ වගේ දැන් මහනුවරට යන වනං නැමාලිගාව වඳින්ට ඕනනං මාලිගාව වඳින්ට යන්ඩ පාරවල් තිීන්ට පුළුවන් ගොඩ සමර පාරවල්ලඟයි සමර පාරවල් දුලයි දුරවුුණාට පාරවල් හොඳයි ගොරෝසු නෑඒ සමර පාරවල්තිනවා අය වගේ ට්‍රපික් නෑ වගේ ඉක්මට යන්ඩ පුළුවන් එහෙම වඩ පුළුවන් හැබැයි මොන්න ක්‍රපාරෙන්ගියත් මහනුවරට යන්න ඇතුව මාලිගව වදින්න්න බෑ අනගේ නුවරට යන්නම වෙන මහනුවට ඔන්න පැත්තෙන්ගියත්, මොන පහසු පාරවල් වලින් ගියත් මොන්න දුර පාරවල් වලින් ගත් නුවරකේන්ද්‍රරගන තමයි මාලිගවා දිඩවෙයි. අන්න ඒ වගේ අපි මේ නාමරප ධර්මයන් හරි පංචස්කන්ධර්මය හරි මේ මොනව ැලුවත් අනිත්‍යේ දුක්නාත්මසයෙන් විමර්ශණයෙන් තමයි නිවනට හිත පත් කරගන්න තියෙන්. එතුටේ නිවනට හිත පත්වෙන ශ්‍රාවකයා තුළ අවබෝධය ගොඩ නගා ගන්නන එකම දේශනාවක් ඇතියාට.